ස් කළ විභාගය විසයි විසි එක පලවිනි ප්‍රශ්න අපි බලමු අයිතිය බලපත්‍රය සම්බන්ධයෙන් සැලකූ විට වෙනස් වර්ගවල මරෘදුකාංග ඇතුළත්වන්නේ පහත කුමන යුගලයේ ද මේකඒ ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ මෘදුකාංග වර්ගී කරණය සඳහා තරම රුදුකාංග වර්ගී කරනයට අයාලා අවධානය යොමු කරන්නේ අයිති සම්බන්ධය අපි හොඳටම දන්නවා ංගවල අයිතිය සම්බන්ධයෙන් අපට මුෘදුකාංග ප්‍රධාන වර්ග දෙකට කරන්න පුළුවන් අයිතිය සම්බන්ධයෙන් අයිතිය එකැන භාවිතා කිරීම සඳහා හිමිකම් ලබාගන්න ඕන මෘදුකාංග වලට අපි කියනවා හිමිකම් සහිත මෘුදුකාංග කියලා භාවිතා කිරීම සඳහා හිමිකමක් මිලදීගැනීමක් අවශ්‍ය නොවන මෘුදුකාංග වලට කියෙනවා විවරත්ත මූලාශ්‍ර සහිත බෘදුකාංග කියලා. එතුොට මෙන්න මේ විදිර තමයි බුෘදුකංග වර්ගී කරණය තියෙන්නේ හිමිකම් සම්බන්ධයෙන්. හරිද එතුොට හොඳට බලන්න පුතේ බහුවන ප්‍රශ්ාපත්‍රයේ අයිතිය බලපත්‍රය, අයිතිය බලපත්‍රේගැන භාවිතා කිරීම සඳහා අවසරය. ත භාවිතා කිරීම සඳහා අවසය ලබාගැනීමක් අදාළ වෙන්නේ හිමිකම් සහිතම රුදුකාංගවලට. තේරුණානේදඒ අනුව හිමිකම් සහිත රෘදුකාංග සහ වවෘත රෘදුකාංග ලෙස තමයි මේ වර්ගී කරණය අදාළ වෙන්නේ. ය අනුව බලන පුතේ ඉතා පහසු ප්‍රශ්නයක් තමයි උසස් පල විස්්සයි විසය පේපය එකේ පලිමින් ප්‍රශ්න විදියට යාල්ට ලැබල තියන්නේ. හොඳයි අපි මේකේ උත්තර එකන්න එක බලමු යෙදුම්රුදුකාංග විවෘත මෝලාශ්‍ර මෘදුකාංග. ර යදුම් රුදුකාංග කියන එක ගැලපෙන්නෑ. එනිසා පලවිනි පිළිතුර අපි වත් කරල ඩාම්. දෙවනි පිළිතුර බලන්නක දෙවිනි පිළිතුර තුළ තියෙන්නේ හිමිකම් රුදුකාංග සහ උපයෝගීතාම් රුදුකාංග දෙවිනි පිළිතුර තුළ තියෙන ෙදුම් රුදුකාංග යදුුම් රුදුකාංග කලැන මෙහෙයුම් පදධතිය මත සැකසුම් සඳහා භාවිතාවනම් රුදුකාංග. උපයෝගිතම් රුදුකංග කියල කියන්නේ මෙහහියුම් පද්ධතිය ක්‍රියාකාරිත්වය සඳහා අම්මතරව සහය ලබාදැන රෘදුකාංග. තොර මේ දෙකම අදාළ වෙන්න පිළිතුර සඳහා. හිමිකම් සහිත රෘදුකාංග සහ විවෘතම ෘදුකාංග කියලා ඒ කාණ්ඩය අපට ගන්න පුළුවන් භාවිතා කිරමේ අවසරය සම්බන්ධයෙන්. හතරණි පිළිතුර හිමිකම් සහිත මරෘදුකාංග, පද්ධතිම රෘදුකාංග. තොර ඒකත් අදාළ වෙන්න මොකද පද්ධතිම රෘදුකාංග කි්වම හිමිකම් සහිත විවෘත්ධ ආකාර දෙකක් තියෙනවා ඒ නිසාහිකා අදාළ වෙ නෑ. හරි පස්සෙන පිළිතුර වෙන්නේ පද්ධතිම රුදුකාංග, උපයෝගිතාම රුදුකංග පද්ධතිම රුදුකංග කියල කියන්නේ මෙහියුම් පද්ධති. උපයෝගිතාම් රුදුකංග කියලා කියැන්නේ මෙහියුම් පද්ධති සඳහා අම්මතරව සහය ලබාදයන රුදුකාංග. එතකටක් ඒ කොටස කිසිසේත්ම ගැලපෙන්න්නේ අපි මුලින් පැහැදිලි කලා භාවිතය සඳහා අයිතිය සම්බන්ධයෙන්. හිමිකම සම්බන්ධයෙන් වර්ග දෙකයි තියෙන්නේ එකක් විවෘර්තමරුදුකාංග එකන භාවිතා කරන පුළුවන් හිමිකම් අවශ්‍ය නැත. දෙවැන්න භාවිතා කිරීම සඳහා නීත්‍යානුකූලව අයිතිය ලබාගන්න ඕන අපි ක ෙනො හිමිකම් සහිත ෘුදුකාංග කියලා. එතුොව මෙන භාවිතය සඳහා අවසර ලබාගන්න ඕන හිිකම් සහිතමෘදුකාංගවලද භාවිතය සඳහා, අවසර ලබා ගත්ත යුතුය තර මේ විවෘත මූලාසර සහිත බෘුදුකාංග වලදී එවැන්න අවශ්‍ය නෑ නොමිලේ භාවිතා කරන පුළුවන්. හරි නොමිලේ ලබාගෙන භාවිතා කළ හැක. එතකොට මෙන්න මේ බහුවරණය සඳහාපූතේ සරල විවරණයක් තමයි ඔයාට දෙන්නේ මේක හොඳට ලියාගන්න ප්‍රශ්නය ගොඩක්ම සරලායි උසස් පල විභාගේ සරලම ප්‍රශ්නිකින් ලබ පටන්ගන්නේ මේ පේපේකත් සම්පූර්ණිම ඉතා සරලMCQූේප එකක් තමයි තිය. ඩැන් ඔයාල නෝට් කරගන්න මේ ආකෘතිය අවශ්‍ය පරිදි.